අහිමිවීම කියන්නේ අපේ ජීවිතයට අමුතු දෙයක් නෙමෙයි. අපි හැමෝටම අහිමිවීම ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි ආදරය කරන මිනිස්සුම අපිව පුදුමාකාර විදියට රිද්දලා දාලා යනවා. ඒ වෙලාවට අපිට පුදුම අසරණකමක් දැනෙනවා. ඒ වගේම අපිට ජීවිතේ පවා එපා වෙනවා. සමහර මිනිස්සු අපිට ඇති කරපු තුවාලවල වේදනාව නිසාම අපි මේ මිනිස්සුන්ට වෛර කරන්න පෙළඹෙනවා. සමහර විට ලොකු අපරාධවලටත් පෙළඹෙන්නේ ඒ නිසා තමයි. එහෙත් මම ඔබට අත්දැකපු දෙයක් කියන්නම්. දෙවියන් වහන්සේ කියනවා මිනිසුන්ව විශ්වාස කිරීමට මහන්සි වෙනවාට වැඩිය දෙවියන් වහන්සේව විශ්වාස කිරීම යහපත් බව. ඔබේ අතීතයේ ඔබට අහිමි වූ ඔබට රිද වූ පුද්ගලයන්ට සමාව දෙන්න. ඒත් ඒක හිතන තරම් ලේසි ක්‍රියාවක් නෙමෙයි. එහෙත් අපට යහපත් අනාගතයකට මුහුණ දීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඒ දේ කළ යුතුයි. ඔබව හැමතැනින්ම ප්‍රතික්ෂේප වෙලා තනිකම පාළුව දැනෙන විට ඔබට යම් යම් වැරදි තීරණ ගන්න හිතෙනවාද? එහෙනම් මම ඔබට දෙයක් කියන්නම්. ඔබට මේ ලෝකේ කවුරුත් නැහැ මම තනි වෙලා කියලා හිතන හැම වෙලාවකම හිතන්න දෙවියන් වහන්සේ මා සමග සිටින බව. ඒ වෙලාවට උන්වහන්සේට කතා කරන්න. සෝබා දහම උන්වහන්සේගේ භාෂාවයි. ඔබට ආදරය කරන කවුරුත් නැහැ කියා ඔබ තැවෙනවා නම් හිතන්න ඔබ තනි වෙලා නැහැ කියලා. හිරු මගේ සොයුරාය, සඳ මගේ සොයුරියය, සුළඟ වාතය මගේ සොයුරියන්ය, සතුන් සිව්පාවන් ගහකොළ මගේ සොයුරන්ය, අපි හැමෝම නෑඉන්ය. ඒ හැමදේම මවා පාලනය කරන දෙවි සමිධානන් මාගේ පියාණන්ය. ඉතින් මට පාළුවක් තනිකමක් කෙසේ දැනෙන්නද? ආදරය කරන්න සොබා දහමට මන්දේ දෙවියන් වහන්සේගේ භාෂාවයි. එයට ආදරය කරද්දි තේරෙයි හැම ප්‍රශ්නයක්ම ඔබව අතහැර දමා යන බව. ජීවත් වෙන්න සොබා දහම සමග එයට සම්බන්ධ වෙන්න එවිට ඔබට තේරෙයි පාළුව තනිකම යනු නිකම්ම නිකම් වචනයක් පමණක් බව. ඉතින් මේ වීඩියෝ එක ඔබේ මිතුරන් අතරද බෙදා ගන්නා ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ආදරය කරන්න සොබා දහමට, එය තුළ සිටින දෙවියන් වහන්සේව හඳුනා ගන්න. එවිට ඔබට වැටහෙනු ඇත ඔබ අලුත් පුද්ගලයෙකු බවට පත්වී ඇති බව.